Username එක එත් එක්කම ඔයාගේ DP එක කොහොමද දා ගන්න ඕනේ එත් එක්කම ඔයාගේ බලය බලය ගොඩක් වැදගත්. ඉතින් මෙන්න මේ කියන දේවල් තුන ගැන තමයි මම අද මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් වීඩියෝ අවසානකම් බලුවොත් එහෙම ඔයාට පුළුවන් මේ දේවල් ගැන දැනගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම කොහොමද එක තීම් එකකට අපේ ෆොටෝස් ටික ලස්සනට හදාගන්නේ එත් එක්කම highlights ටික දාලා කොහොමද අපේ මේ account එක customize කරගන්නේ කියලා වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් පළවෙනි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ විදිහට හදාගන්නේ කියලා. ඉතින් ඇයි අපි මෙහෙම අපේ account එක හදාගන්නේ? ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට followers ලා ගන්න ගොඩක් වැදගත් වෙන දෙයක්. මොකද අපේ account එකට එන user connect අපේ account එක follow කරන්න හිතෙන්නේ අපේ account එක යාට පේන විදිහට clean ව තිබ්බොත් විතරයි. Clean ව කියන්නේ සාමාන්‍යයෙන් bio එකට හැම දෙයක්ම ඔබලා ඒත් එක්කම username එක අනවශ්‍ය විදිහට විකෘති කරලා දාලා තියෙන account එකක් නෙමෙයි ලස්සන ක්ලීන් එකට වගේ account එක තමයි ප්‍රොෆෙෂනල් මට්ටමේ account එක කොහොමද හදාගන්නේ කියලා තමයි අද අපි බලන්නේ. ඉතින් ඒකේ ප්‍රධානම දේ තමයි ඔයාගේ username එක. ඉතින් username එක මම මේ කියන දෙයට ගොඩක් වැදගත් හේතුවක් තියෙන එක මම මේ කියන්නේ. username එකට ඔයාගේම නම දාන්න. ඒ කියන්නේ සමහරවිට මගේ නම දිලීප් ලක්ෂාන්ති මට දිලීප් ලක්ෂාන් කියලා හරියට ඒක දාන්න බෑ. ඉතින් මම underscore එකක් දෙකක් වගේ use කරලා ඒත් එක්කම dot එකක් වගේ දාලා මම දිලීප් ලක්ෂාන් කියලා මගේ username එක හදාගන්නවා. ඒත් එක්කම මගේ name එකට අනිවාර්යයෙන්ම ඔයාගේ නමම දෙන්න. මොකද name එක කිසිම ප්‍රශ්නයක් නැතුව කැමති කෙනෙක්ට කැමති නමක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ නම හරියට මගේ name එකට දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට දෙන්න නැත්නම් සාමාන්‍යයෙන් bro, rocks, max වගේ දේවල් නම් වලට කීයක් වගේ එකතු කරලා ඔයාගේ නම දාලා මේ account එක අවුල් කරගන්න එපා. ඉතින් මම මේක කියන්නේ personal account use කරන අයට, page කරන අයට නෙමෙයි. ඒක මම කිව්වේ ගන්නෝ. ඉතින් ඔයාගේ සාමාන්‍යයෙන් normal නම දෙන්න username එකටත් name එකට. එතකොට කවුරුහරි ඇවිල්ලා search කරොත් එමේ කියන්නේ ඔයා කවුරුහරි search කරලා ඔයාගේ account එක හොයන්න ගත්තොත් එමේ ඔයාගේ account එක උඩින් එනවා. මෙන්න මේ bro, rocks, max වගේ දේවල් දාලා තිබ්බේ නැත්තම් අනිවාර්යයෙන්ම ඔයාගේ account එක උඩින් එනවා. ඔයාගේ name එක username එක ගොඩාක් වෙලාවට එක සමාන නම් දෙකක්ම දුන්නා. අනිත් දේ තමයි ඔයා දන්නවා Instagram verification. ඉතින් මේ verification එක ගද්දි අපිට අනිවාර්යයෙන්ම අපේ username එකක් name එකක් අපේම නම වෙන්න ඕනේ. ඉතින් verification form එකක් fill කරලා තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා ඉතින් මේ verification එක ගන්න දාද්දි ඔයාගේ නම, එතකොට ඔයාගේ digital sign එකක්, ඔයාගේ passport එකේ හෝ ID එකේ copies මේ වගේ දේවල් submit කරන්න ඕනේ Instagram එකට. ඉතින් මේ දේවල් බලලා යාළුවා ඔයාගේ නම, එතකොට username එක, ඔයාගේ පාස්පෝර්ට් වල තියෙන නම් මේ දේවල් ගැලපෙන්නේ නැත්නම් ඔයාට වෙරිෆිකේෂන් එක යාලා දෙන්නෙත් නැහැ. ඉතින් ඒකින් ඉඳ මම මේ කියන්නේ හැම දෙයකටම හේතුවක් ඇතුව. ඉතින් ඔයා කැමති නම් මේ විදිහට ඔයාගේ account එක හදාගන්න. එහෙම වුණොත් එම ඔයාට මේ අවශ්‍ය දේවල් අවශ්‍ය කාලෙදි ගන්න කිසිම අපහසුාවක් වෙන එකක් නැහැ. හරි. ඊළඟට අපි යමු DP එකට. ඉතින් මේ DP එක ගත්තොත් එහෙම මේ DP එක ගැන ගොඩක් අය එක එක විදිහට හිතාගෙන ඉන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් අය girls ලගේ DP දාගෙන ඉන්නවා. මේ ඉන්නේ boys ලා girls ලගේ DP දාගෙන girl කෙනෙක් වගේම උඩක් නමං චුට්ටක් වෙනස් කරලා හදාගෙන මේ account එකට followers ලා ගන්න. ඉතින් මාට කට්ටක් අන්නේ එහෙම කරන්න එපා. ඇත්තටම එතන කිසිම professional ගතියක් නැහැ. සාමාන්‍ය තනිකර fake account ගන්නේ තමයි ඒක වැටෙන්නේ. මොකද මේ girl ගෙන් අහන්නේත් නැතුව සාමාන්‍යයෙන් නිකන් කොහෙන් හරි දාගත්ත photo එකක් දාගෙන ඇත්තටම මේ වැඩේ කරන්න එපා. ඒක ගොඩක් ඇතයි. මොකද ඇත්තටම ඔයා follow කරනවට රැවටිලා නැත්නම් ඔයාගේ profile එක දැකලවත් ඔයාගේ account එක දැකලවත් ඔයාගේ photos ලස්සනයි කියලා නෙමෙයි ඔයා follow කරන්නේ. ඔයාට රැවටිලා තමයි follow කරන්නේ. ඉන්නේ රැවටිලා මිනිස්සුම followers ලා විදිහට ගන්න හදන්න එපා. ඒක වැඩක් නෑ ඇත්තටම. ඒත් එකම ගොඩක් මේක කරන අය කරන්නේ තමන්ගේ නොවන සමහර ලස්සන කෙල්ලෙක්ගේ photo එක profile එකට දාගෙන account එක private දාගෙන ඉදී එයාලා මේකට followers ලා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ දේ කරන්න එපා. ඒක මහ බොරු වැඩක් ඇත්තටම. ඒක සමහරවිට ඔයාගේ personality එකට ඇත්තටම අවුල් වගේ account එකට. ඔයාගේ profile එක බලද්දි කෙල්ලෙක් ඉන්නේ, ඔයාගේ නම බලද්දි කෙල්ලෙක් වගේ, account එකේ photos ටික නම් කොල්ලෙක්. ඉතින් මේ දේ කරන්න එපා කියන එකත් ඉල්ලන ගමම මේ දෙකේ රුවත් තියෙන ඔයාගේ account එක fake account ගන්න තමයි වැටෙන්නේ. හරි. අපි දැන් බලමු DP එක කොහොමද දාගන්නේ කියලා. ඉතින් ඔයාගේ DP එක දාගද්දි අනිවාර්යයෙන්ම ඔයා මෙතනදී හොඳට සැලකිලිමත් වෙන සමහර random quality එකක් තියෙන හොඳ photo එකක් DP එකට දාන්න. ඔයාගේම photo එකක් සමහර ටිකක් හොඳ quality එකක් තියෙන photo එකක් ඔයාගේ DP එකට use කරන්න. ඉතින් මේ විදිහට ඔයාගේ නම දාලා ඔයාගේ DP එක ලස්සනට දාලා ඔයාගේ account එක හදාගත්තාම ඔයාටම තේරෙයි අමුතුම clean එකක් ඔයාගේ profile එකට හම්බ වුණා කියලා. අනිත් එක තමයි bio එක. ඉතින් මේ bio එක කියන එක
ගොඩක් ෂෝට්ලි තමයි තියෙන්නේ. කියන්නේ මේ බයර්ට ගොඩක් පොඩියට, ඒ කියන්නේ ඔයාගේ අවශ්‍යම කාර්යයන් ටික විතරක් මෙන්ෂන් කරාම ඇති. මේකේ ඔයාගේ හැලී කියන්න එපා. පත හැලී මම දැකලා තියෙනවා ගොඩක් අයගේ බයෝ එක හින්න දිගට සමහරවිට බයෝ එක දාන්න මම මදි. මට සමහරවිට මෙසේජ් කරලාගෙන බයෝ එක ටිකක් වැඩි කරගන්න බැරිද? සාමාන්‍ය අර Instagram එකේ මම දැකලා තියෙනවා බයෝ එක ටිකක් වැඩිපුර දාන්න ට්‍රික්ස් එහෙම තියෙනවා. ඒවා යූස් කරන්න කමන්න එකද ඔය වගේ ප්‍රශ්න මම අහලා තිබ්බා. ඉතින් ඇත්තටම බයෝ එක ගත්තොත් මම දකින විදිහට බයෝ එක කියන්නේ ගොඩක් පුංචි වෙන්න ඕන එකක්. ඉතින් මම පොඩ්ඩක් ඔයාලට කියාගන්නම් බයෝ එකට ඔයාලගේ පැත්තෙන් ඉන්ක්ලූඩ් වෙන්න ඕන ඩීටේල්ස් මොනවද කියලා. ඉතින් එක ඔයාගේ ලොකේෂන් එක සාමාන්‍ය දාන්න. මොකද මේකට ඇවිල්ලා බලන කෙනෙක්ට කොයි හරියද වගේ ඉන්නේ කියන එක පොඩි අයිඩියා එකක් ගන්න අවශ්‍යයි. ඉතින් මේක දාද්දුවට ලොකේෂන් කියලා දාලා ඔයාගේ ලොකේෂන් එක දාන්න පුළුවන්. නැත්නම් හෝම් ටවුන් කියලා දාන්න පුළුවන්. නැත්නම් ඉන් කියලා දාන්න පුළුවන්. මම දාලා තියෙනවා හෝම් ටවුන් කියලා පන්නලා කියලා. ඉතින් මේ විදිහට ඔයාටත් කැමති නම් ඔයාගේ ලොකේෂන් එක පොඩි මෙන්ෂන් පාඩක් දාන්න පුළුවන්. අනිත් එක තමයි ඒජ් එක. ඒ කියන්නේ ඔයාගේ වයස. ඉතින් ඔයාලට පුළුවන් මේක ඒ ලෙවල් ඕ ලෙවල් බැච් වල විදිහට දාන්න. ඒ කියන්නේ 2021 ඒ ලෙවල් 2022 ඒ ලෙවල්. ඉතින් මෙන්න මේ විදිහට ඒ ලෙවල් වලින් දාන්න පුළුවන්. නැත්නම් ඔයාගේ කැම්පස් ඉයර් එකත් එක්ක පොඩ්ඩක් සමහන් කරන්න පුළුවන්. අනිත් එක තමයි බර්ත්ඩේ එක දාන්න. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා බර්ත්ඩේ එක දාද්දි ගොඩක් Instagram වල දාලා තියෙනවා කේක් මර්ඩර් ඩේට් මේ විදිහ නිකන් විකාර. ඉතින් මේ විදිහට දාන්න එපා. ඔයාගේ සාමාන්‍ය ඉයර් එක නැතුව කැමති නම් බර්ත්ඩේ එක විතරක් දාන්න. කියන්නේ මාසෙයි දවසයි විතරක් දාගන්න බර්ත්ඩේ එක දාද්දි. අනිත් එක තමයි ආගේ ස්කූල් එක. ඉතින් ගොඩක් ෆේමස් ස්කූල් එකක් නම් ඔයාලට පුළුවන් ස්කෝලේ නම සාමාන්‍යයෙන් අපි දන්නවා සද ලංකා සෙන්ටර් කොලේ තමයි මගේ ස්කූලේ නම. ඉතින් මම ඒක SCC කියලා පොඩියට මෙන්ෂන් පාඩක් දාන්න පුළුවන්. ඒක ඇත්තට ෆේමස් නැති නිසා මම ඒක දාලා නැහැ. ඉතින් ඔයාලගේ සාමාන්‍ය කොළඹ පැත්තේ ස්කූල් එකක් නම් ටිකක් හොඳ ස්කූල් එකක් නම් ඔයාලට ස්කූල් එක මෙන්ෂන් කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයා කැම්පස් යනවා නම් ඔයාලට කැම්පස් එකක් පොඩියට මෙන්ෂන් පාඩක් දාන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලගේ රිලිජියස් එක. ඉතින් ඒ කියනවා කැතලික්ද බුද්දිසම් නැත්නම් හින්දුද මොකද්ද කියලා ඔයාලට මෙතනදී පොඩි සඳහනක් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට ජීකිකුන් දාන්න පුළුවන් නැත්තම් කැතලික් කියලා මේ මම දාලා තියෙන විදිහට දාන්න පුළුවන්. අනිත් එක තමයි රිලේෂන්ෂිප් ස්ටේටස් එක. ඉතින් මේ රිලේෂන්ෂිප් ස්ටේටස් එක නම් අනිවාර්යෙන්ම දැම්මොත් නෑ නැත්තම් මොකද මේ ගෑනුමගේ account වලට message request එන එක ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ රිලේෂන්ෂිප් ස්ටේටස් එක දැම්මම පස්සේ ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් in relationship කියලා දාන්න. එහෙම නැත්නම් ඔයාගේ අදාළ කෙනාව මෙතන mention කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් single කියලා දාන්න. ඉතින් ඒ ඔයාගේ අදාළ විදිහට ඒක නෝට කෙනෙක් නැත්නම් single කියලා දාන්න පුළුවන්. එම් කෙනෙක් ඉන්නවනේ in relationship කියලා දාන්න. ඉතින් ඔයා මේක සතාන් කරන්න අකමැති නම් මේක සතාන් නොකර ඉන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ මගේ account එකේ තියෙන මගේ පුංචි බයර් එකක් තමයි එන්නේ. ඉතින් මම මේ විදිහට බයර් එකක් හදාගත්තට පස්සේ අන්තිමටම පොඩි වෙබ් වාක්‍යයක් දාන්න. ඒ කියන්නේ සාමාන්‍ය මේ ඔයාගේ account එක බලන්න කෙනාගේ ජීවිතයට ගන්න පුළුවන් විදිහ. ඒ කියන්නේ එක්කෝ ඔයා මොන වගේ කෙනෙක්ද නැත්නම් ඒ අදාළ කෙනාට මොනාරි ජීවිතයට ගන්න ඉංග්‍රීසි වලින්. ඉතින් මම දාලා තියෙන මේක එකම් වෙල්ලකොරෙන් මගේ ඉංග්‍රීසි වෙල්ලකොරෙන් වගේ. ඉතින් මෙන්න මේ විදිහේ දෙයක් දාන්න. මොකද මේක ගොඩක් වැදගත්. මොකද Instagram එකේ සාමාන්‍යයෙන් FB එකේ වගේ අය නෙමෙයි ඉන්නේ. සාමාන්‍යයෙන් එයාලා ටිකක් අපි හිතන විදිහට Instagram එකේ පොඩි පොලිටියක් තියෙන මිනිස්සු තමයි ඉන්නේ. ඉතින් එයාලා ඇවිල්ලා ඔයාලගේ account එකට බලද්දි මේක ඉංග්‍රීසි වලින් දාලා තියෙන්නේ. අපේ මේ account එකට පොඩි quality එකක් එනවා. ඉතින් ඒකින් නම් පුළුවන් නම් මෙන්න මේ විදිහේ පොඩි words ටිකක් දාලා තියන්නේ අදාළ කෙනාගේ ලයිෆ් එකට ගන්නින්. ඒකත් ඔයාගේ follower එකක් එන්න ලොකු හේතුවක් වෙයි. ඉතින් අද මම මේක කතා කරන්නේ ඔයාලා followers ලා ගන්න බලාපොරොත්තු වෙන කරන දෙයක් නෙමෙයි. ඔයාගේ account එකේ quality එක කොහොමද හදාගන්නේ කියලා තමයි මම මේ video එකේදී කරන්නේ. හරි ඉතින් මම මේ විදිහට ඔයාලාගේ bio එක හදාගන්න උනන් අනිත් දේ තමයි bio එකේ දාන්න එපා කොයිම වෙලාවකවත් follow me like me. මම දැකලා තියෙනවා ගොඩාක් pages කරනවා නම් මේක දානවා. ඉතින් account තියෙන අය දාන account තියෙන මම උඩත් දෙකලා තියෙනවා like to like. ඒ කියන්නේ මට like දුන්නම මමත් ඔයාලට like කරනවා follow back කරනවා. ඉතින් මේ විදිහේ දේවල් දාන්න එපා. ඒක අවුල් ඇත්තටම account එකට. ඉතින් ඔයා සාමාන්‍ය account එකේ quality තියාගන්න අවශ්‍ය හින්දා මේ වගේ දේවල් ඔයාගේ account එකේ දාන්න එපා. මම මේ කියපුවා වගේ චූටි bio එකක් දාලා ඔයාගේ account එක ලස්සනට හදාගන්න. හරි යාළුවනේ. ඉතින් මේ bio එක හදද්දි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ phone එකේ මම හදලා තියෙන bio එකේ ෆොන්ට්ස් ටිකක් වෙනස්. ඉතින් මේ ෆොන්ට්ස් දාන්න බෑ අපේ මොබයිල් එකේ. ඉතින් අපි බලමු මේ ෆොන්ට්ස් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මේක ඉදින් මම ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන විදිහ වලට කියලා දෙන්නේ නැහැ. අපි පොඩි ඇප්ලිකේෂන් එකක් යූස් කරමු. ඉතින් ඔයාලට පුළුවන් යන්න Google Play Store එකට හෝ App Store එකට ගිහිල්ලා සර්ච් කරගන්න ෆොන්ට්ස් කියලා. එතකොට මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. සාමාන්‍ය App Store එකේ නා MB 100 ගණනක් විතර මට මතක ඇටියට. ඉතින් Play Store එකේ නා MB 10ක් විතර වගේ තමයි වෙන්නේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් මේ විදිහට ෆොන්ට්ස් දාගන්න. ඉතින් මම මේක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා මේක enable කරගන්න විදිහ පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න. මේ දෙන්නේ මගේ app එකේ. ඉතින් මම මේ application එකේ ගිහිල්ලා ඔයාලට පොඩ්ඩක් මේක ඉදින් වෙන දේවල් ටික ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඔයාලට පුළුවන් මේ application එක දාගෙන ඔයාලගේ bio එක ලස්සන හදාගන්න. ඉතින් මම මේ විදිහට ඔයාලගේ phone screen application එකට ගියාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට next කරන්නේ. ඉතින් මෙන්න මෙතන next කියන එක දෙන්න. ඊට පස්සේ birthday එක ආවම ඉතින් birthday එක කැමති විදිහකට දෙන්න. ඉතින් ඔයාලගේ birthday එක දාලා මෙන්න get started කියලා දුන්නාට පස්සේ
setup keyboard කියලා එකක් තියෙනින් පළවෙනි එක enable fonts keyboard කියලා එකක් තියෙනවා නම් එතනින් ගිහිල්ලා වාගේ settings වලින් වාඩ මේක enable කරගන්න පුළුවන් ඊට පස්සේ අන්තිමට switch to fonts කියලා එකක් තියෙනවා ඉතින් මේ switch to fonts දුන්නාට පස්සේ වල බලන්න පුළුවන් වාගේ phone එකේ දැනටමත් run වෙන keyboard ටික ඒ දෙකම උඩින්ම පෙන්නනවා fonts කියලා ඉතින් මේ fonts කියන එක දුන්නාට පස්සේ වාඩ බලන්න පුළුවන් මේකේ language එක ඉංග්‍රීසි විදිහට මම තෝරලා දෙනවා ඉතින් මේක වාඩ මෙතන okay කරගන්න පුළුවන් ඊට පස්සේ type කරලා බලන්න පුළුවන් මේ fonts කොහොමද වෙනස් වෙන්නේ කියලා ඉතින් මේ එක එක විදිහ fonts තියෙනවා ඒත් එක්කම එක එක විදිහ emojis තියෙනවා ඉතින් මේ විදිහට මේ ෆොන්ට්ස් දාලා වාට ලස්සනට ක්‍රියේටිව් විදිහට වාගේ බයෝ එක ඩිසයින් කරන්න පුළුවන්. ඉතින් මෙතන ඩිසයින් කරද්දී මේක අවශ්‍ය වෙන ෆොන්ට්ස් තියෙන. ඉතින් මේකෙත් තියෙනවා නිකන් ක්වොලිටි එක අඩු වෙන ෆොන්ට්ස් ඒත් එකම ක්වොලිටි එක වැඩි වෙන ෆොන්ට්ස්. ඉතින් මේක ඔයා සාමාන්‍යයෙන් වාට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා ලස්සනට වාගේ බයෝ එක හදාගන්න. මොකද බයෝ එක කියන්නේ account එකේ ගොඩක් වැදගත් දෙයක්. මොකද මේ බයෝ එක බලලා ගොඩාක් අය වාගේ account එක ගැන තීරණ ගන්න. ඊට පස්සේ තමයි post වලට බලන්න යන්නේ. post බලන්න යන්නේ බයෝ එක බලලා. ඉතින් ඒක නම් බයෝ එක ලස්සනට හදාගන්න වැඩි ගොඩක් වැදගත්. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරුවේ කොහොමද අපේ user name එක අපේ DP එක අපේ bio එක කොහොමද ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝ එකේදී ඔයාගේ ජීවිතයට ඇත්ත එක්කම ඔයාගේ Instagram account එකේ වෙනස් කරන්න ඕන තැන් ටික අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඇති කියලා. ඉතින් ඒත් එක්කම මේකෙදී මම ඊළඟට Instagram highlights ගැන ඒත් එක්කම Instagram එකේ post අපි කොහොමද එකම theme එකකට ලස්සනට හදාගන්නේ කියලා මම කතා කරනවා. ඒත් එක්කම එක එක girl ladies ලට අවශ්‍ය themes ඒත් එක්කම boys ලට අවශ්‍ය themes ඔය ඔය වගේ දේවල් ගැන මම කතා කරනවා. ඉතින් video series එකේ දිගනම රැඳිලා ඉන්න ඔයාලට පුළුවන් මේ සම්පූර්ණයෙන්ම ඔයාගේ account එක ඔයාටම අනන්‍ය වෙච්ච විදිහකට හදාගන්න. ඉතින් මේ විදිහ videos ඉස්සරහට බලන්න අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න කියන ගමන් තවත් මේ විදිහ video හැමෝම සුබ දවසක්.